හරි ඔයාලට බිට්කොයින් එක ඩොලර් 1ට buy කරන්න අවස්ථාවක් ආවොත් මොකද කරන්න? ඉතින් අපි හැමෝම කැමති බිට්කොයින් එක ඩොලර් 1ට buy කරන්න අපිට ආය අවස්ථාවක් එනවා. වැඩි කාලයක් නෑ. right 2011 දී අපිට බිට්කොයින් එක ඩොලර් 1ටත් අඩුවෙන් buy කරන්න තිබුණා. එහෙම බිට්කොයින් එක ඩොලර් 1ට buy කරපු අය ඕන තරම් ඉන්නවා. එයාලේ බිට්කොයින් සෙල් කරලා ලොකු profit අරගෙන right ඩොලර් මිලියන ගණන් හොයපු අය ඉන්නවා. ඉතින් අපිට කාලය හරහා යන්න බෑනේ. අපිට කාලය හරහා ගිහිල්ලා ආයෙ බිට්කොයින් එක ඩොලර් 1ට buy කරන්න කවදාවත් බෑ. හැබැයි අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒක තමයි බිට්කොයින් වගේම ඉතීරියම්, කාඩානෝ, මැටික් ඔය වගේ හොඳ ක්‍රිප්ටෝ කරන්සි ප්‍රොජෙක්ට්ස් අපිට buy කරන්න පුළුවන් කවුරුත් ඒ ප්‍රොජෙක්ට්ස් ගැන කතා කරන්නේ නැති වෙලාවේ. ඒ කියන්නේ අලුතෙන්ම ලිස්ට් වෙන කොයින් විතරක් නෙවෙයි. කාලයක් මාකට් එකේ තිබුණු කොයින්ස් වෙන්න පුළුවන්. හැබැයි හොඳ ප්‍රොජෙක්ට්ස් ඉස්සරහ ලොකු අප්ග්‍රේඩ් එකක් යයි කියලා හිතන කොයින්ස් අපිට buy කරන්න පුළුවන්. buy කරලා අවුරුද්දක් දෙකක් අපිට hold කරන් ඉඳලා අපිට ලොකු gain එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ 150 60 නැත්නම් 100 100 100 200 gain එකක් නෙවෙයි. මම කියන්නේ 100x 1000x. x කියන්නේ ඔයා buy කරන ප්‍රමාණය වගේ යම් කිසි ගුණයක් right. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් දැම්මොත් මොන හරි කොයින් එකකට ඒක 100 ගුණයක් කරගන්න. ඩොලර් 10000ක් නැත්නම් 1000 ගුණයක් කරගන්න. ඩොලර් ලක්ෂයක් කරගන්න. right. අපිට ඕන තරම් අවස්ථා තියෙනවා ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ. ඒකයි මේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන වැදගත්කම. ඒකයි ගොඩක් අය මේ ක්‍රිප්ටෝ කරන්සි වලට කැමති. ඒ කියන්නේ ඔයා දාන සුළු මුදලක් අවුරුදු කීපයකින් ලොකු ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒ වගේ ගේන් එකක්, ඒ වගේ ROI එකක්, ROI කියන්නේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට ඒ වගේ රිටර්න් එකක් හම් වෙන දෙයක් මේ ලෝකේ තාවත් නැහැ. right. මේ වගේ මිච්ච රිටර්න් එකක් ගන්න පුළුවන් කිසිම බිස්නස් එකක්වත් කිසිම දෙයක්වත් මේ ලෝකේ නැහැ. හැබැයි රිස්ක් එකක් තියෙනවා තමයි. ඒව ගැන අපි කතා කරමු. ඉතින් මම ක්‍රිප්ටෝත් එක්ක හැම වෙලේම ඉන්නේ කෙනෙක්. මගේ දවසේ වැඩි වෙලාවක් යන්නේ, වැඩි කාලයක් මම යොදවන්නේ මේ අලුත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස්. මේ කවුරුත් කතා කරන්නේ නැති අලුත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් හොයලා ඒවා buy කරලා invest කරන එක. මොකද මේක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අලුතෙන් ලිස්ට් වෙන හැම කොයින් එකක්ම buy කරොත් අපිට අපේ සල්ලි සේරම නැති වෙනවා. ඕන තරම් මීම් කොයින් තියෙනවා. එතකොට ඕන තරම් අර වැඩක් නැති කොයින්ස් තියෙනවා. ඉතින් ඒවා ෆිල්ටර් කරලා අයින් කරගෙන හොඳ ප්‍රොජෙක්ට්ස් තෝරගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් වෙලාවක් යනවා. මොකද ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් එකේ වයිට් පේපර් එක බලන්න ඕනි, ඒකේ රෝඩ් මැප් එක බලන්න ඕනි, ඒකේ ෆවුන්ඩර්ස්ලා බලන්න ඕනි, ඒකේ ටෝකනොමික්ස් right. ටෝකනොමික්ස් කියන්නේ ෆුල් ඩයිලූටඩ් මාකට් කැප් එක කියද, මාකට් කැප් එක කියද right. සම්පූර්ණ කොයින්ස් කොච්චර රිලීස් වෙන්න ඉන්නවද සර්කියුලේෂන් එකට, ඔය වගේ දේවල් ගොඩක් හොයන්න ඕනි right. විශේෂයෙන් මේක අලුතෙන් ක්‍රිප්ටෝ වලට ආපු කෙනෙකුට හරිම අමාරුයි. මොකද මේවා මොනවද කියලාත් එයාලා දන්නේ නැහැනේ right. මම වුණත් මේ දේ කරන්න පටන් ගත්තේ සෑහෙන ක්‍රිප්ටෝ ගැන අවබෝධයක්, ක්‍රිප්ටෝ ගැන එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මේ වගේ මම buy කරන old coin. old coin කියන්නේ මේ blue chips coins නෙවෙයි. ඔයාලා දන්නවා මම ට්‍රේඩ් කරන්නේ blue chips coins right. bitcoin වගේම උඩ top 20 වල වගේ තියෙන coins තමයි මම ට්‍රේඩ් කරන්නේ. නමුත් මම ට්‍රේඩර් කෙනෙක් වගේම ඉන්වෙස්ටර් කෙනෙක්. right. මම ක්‍රිප්ටෝ කරන්සි වල ගොඩක් ඉන්වෙස්ට් කරනවා. එතකොට මම ඉන්වෙස්ට් කරන්නේ ගොඩක් පොඩි coins වල. පොඩි coins කියන්නේ ප්‍රයිස් එක පොඩි කියන එක නෙවෙයි. අපිට වැදගත් මාකට් කැප් එක. මාකට් කැප් එක ගොඩක් අඩු කොයින්ස් වල ඉන්වෙස්ට් කරාම වෙන්නේ අපිට ගේන් එක වැඩි. මම මේක ඉස්සරහට කියන්නම්. හරි. එතකොට මට කියන්න ඕනුනේ ඉතින් ගොඩක් අය ඇහුවා මම මේ වගේ ඉන්වෙස්ට් කරන පොඩි කොයින්ස් මොනවද ඒවා කියන්න කියලා. ඉතින් ඒක නිසා මම සර්විස් එකක් පටන් ගත්තා. මම buy කරන මේ වගේ පොඩි කොයින්ස් මොනවද කියලා ඔයාලට දෙන්න. අයි සිග්නල් එකක් විදිහට දෙන්න සර්විස් එකක් පටන් ගත්තා. හරි. මේ තියෙන ගෲප් එක right මේක Patreon community එකක් විදිහට මම පටන් ගත්තේ. හැබැයි මේකේ සිග්නල්ස් දෙන්නේ නැත්නම් මම buy කරනකොට ඒ coins ඔයාලට message එකකින් එවන්නේ Telegram එක හරහා. මේකට join වුණාට පස්සේ ඔයාලට Telegram access එක හම්බ වෙනවා. මේකට මම නම දැම්මේ SL Trading Academy 100x club කියලා. මොකද ඇත්තටම මේ coins මම buy කරන්නේ right මේක මම දාන amount එක දෙගුණයක් කරන්න බලාගෙන නෙවෙයි. right ඒ දාන amount එක 10 ගුණයක්, 100 ගුණයක්, 1000 ගුණයක් කරන්න බලාගෙන. හැබැයි ක්‍රිප්ටෝ කරන්සි වල මේ දේ තමයි risk එක වැඩිම දේ. මොකද දැන් මම ඉන්වෙස්ට් කරනකොට ඉන්වෙස්ට් කරන එක ගැන මම කියන්නම්. මාකට් කැප් එක බලලා
අපි උදාහරණයක් ගත්තොත් මේක මම ඔයාලට මෙහෙම පෙන්නන්න චුට්ටක් මොකද ක්‍රිප්ටෝට අලුතෙන් ආපු අය නිසා දැන් හිතන්න Bitcoin වල මාකට් කැප් එක ඩොලර් ට්‍රිලියන් එකයි කියලා දැන් ඩොලර් ට්‍රිලියන් එකට ආසන්නයි Bitcoin වල මාකට් කැප් එක මාකට් කැප් එක කියලා කියන්නේ Bitcoin වල දැන් තියෙන ප්‍රයිස් එක වැඩි කිරීම සර්කියුලේෂන් එකේ තියෙන කොයින් ගන්න ඊට පස්සේ ටෝටල් මාකට් කැප් එක කියන්නේ Bitcoin වල දැන් තියෙන ප්‍රයිස් එක දැන් 43000 කියන්නකෝ ඒක වැඩි කිරීම ටෝටල් කොයින් සප්ලයි එක ටෝටල් සප්ලයි එක කීයද Bitcoin වල මිලියන 21ක් ඒතර එහෙම වැඩි කරලා පස්සේ ටෝටල් මාකට් කැප් එක අපි හිතමු ඩොලර් ට්‍රිලියන 1යි කියලා. එතකොට අපි ඩොලර් 100ක් දැම්මොත් මේ Bitcoin එකට අද මේක 10 ගුණයක් වෙන්න. ඒ කියන්නේ ඩොලර් මේක 1000ක් වෙන්න නම් හරි ඩොලර් 1000ක් වෙන්න නම් මේ දාන ඩොලර් 100 Bitcoin price එක 10 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මාකට් කැප් එකත් 10 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. රයිට් මොකද මාකට් කැප් එක සමානයි Bitcoin price එක වැඩි කිරීම මිලියන 21. ඒ කියන්නේ Bitcoin coin ප්‍රමාණය, right? Total circulation එකට එන coin ප්‍රමාණය. ඒතර මේක ට්‍රිලියන 1යි. ඒතර මේ Bitcoin price එක 10 ගුණයක් වෙන්න ඕනේ අපි දාන ඩොලර් 100,000ක් වෙන්න. එතකොට මිලියන 21 වැඩි වෙන්නේ නැහැ නේ ආයේ ඒක නියතයක්. ඒතර Bitcoin price එක 10 ගුණයකින් වැඩි වෙනවා. ඒතර මිලියන 21 වෙනස් වෙන්නේ නැහැ නේද නියතයක්. ඒතර Bitcoin price එක 10 ගුණයකින් වැඩි වෙන්න නම් total market cap එක 10 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රිලියන 10ක් වෙන්න ඕනේ, right? ට්‍රිලියන 10ක් කියන්නේ එසේ මෙසේ ගාණක් නෙවෙයි, right? ට්‍රිලියන 10ක් කියන එක හැදෙන්න නම් මාකට් එකට ලොකු වොලියුම් එකක්, ලොකු සල්ලි ප්‍රමාණයක් එන්න ඕනේ. ඉතින් මේකේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. හැබැයි මම රිසර්ච් කරලා පොඩි මාකට් කැප් එකක් තියෙන කොයින්ස් හොයනවා. ඒ මාකට් කැප් එක සමහර ඩොලර් මිලියන 30ට අඩු ඒවා විශේෂයෙන්. රයිට්. අපි හිතමු ඩොලර් මිලියන 20ක, රයිට්? ඩොලර් මිලියන 20ක මාකට් කැප් එකක් තියෙන කොයින් එකක් මම හොයාගත්තා. එතකොට මේ වගේ කොයින්ස් ඉස්සරහට මේක සමහර ඊළඟ සොලාන එක වෙන්න පුළුවන්. ඊළඟ මැටික් එක වෙන්න පුළුවන්. ඊළඟ කාඩාන එක වෙන්න පුළුවන්. අඩුම සාමාන්‍යයෙන් මේ වගේ කොයින් එක මම රිසර්ච් කරලා හොයාගන්නේ අඩුම ඩොලර් බිලියන එකටවත් යන්න පුළුවන් කොයින්. අපි වැඩි ඕනේ අපි ගමුක ඩොලර් බිලියන දෙකක් කියන්නේ කොයින් එක මාකට් කැප් එක ඩොලර් බිලියන දෙකක් කියන්නේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. රයිට්. බිලියන 1000ක් තමයි ට්‍රිලියන එකක් කියලා කියන්නේ. එතකොට බිලියන දෙකක් කියන එක හරිම පොඩි ප්‍රමාණයක් ක්‍රිප්ටෝ කරන්සි වල මාකට් කැප් එක. එතකොට මේ ඩොලර් මිලියන ගානක මිලියන 20ක කොයින් එක මම හොයාගන්න හොඳ ප්‍රොජෙක්ට් එකක් හොඳ රිසර්ච් කරලා ෆවුන්ඩර්ස්ලා කවුද බලලා ඒ ෆවුන්ඩර්ස්ලාගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක එයාලගේ සෝෂල්ස් බලලා එයාලගේ ෆලෝවර්ස්ලා බලලා එතකොට ඒ ෆවුන්ඩර්ස්ලා කලින් මොනාද ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රයිට් ඒව ගැන බලලා ඊට පස්සේ ඒකේ රෝඩ් මැප් එක ඊට පස්සේ වයිට් පේපර් එක රයිට් ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ කොයින් එකේ යූස් කේස් එක මොකක්ද ඒ කියන්නේ මේ කොයින් එක ඉස්සරහට අපිට බ්ලොක් චේන් එකේ දියුණුවත් එක්ක මේ කොයින් එක මේ ප්‍රොජෙක්ට් එක අපිට වැදගත් වෙනවද රයිට් මොකද නිකන් ආවට ගියට මීම් කොයින් වැඩක් නැහැ අපිට ඕනේ ඉස්සරහට මේ බ්ලොක් චේන් ටෙක්නොලොජිය ඇතුලේ මොනා හරි වැඩක් කරන කොයින් එකක් ඒකට යූස් කේස් එකක් ඕනේ මේ කොයින් එකට වටිනාකමක් ඕනේ රයිට් රියල් ලයිෆ් වටිනාකමක් ඕනේ එහෙම මං කොයින් එකක් හොයාගන්නවා මිලියන 20ක මාකට් කැප් එකක් තියෙනවා. මේ වගේ කොයින් එකක් මිලියන 20ක ඉඳන් බිලියන 2ක මාකට් කැප් එකකට යනවා කියන එක ඊසි, right? within 1 to 2 years, right? අවුරුද්දක් දෙකක් ඇතුළත මේ වගේ යන එක ඊසි දෙයක්, right? එහෙම කොයින් එකක් මම හොයාගත්තා කියනකොට. ඒකට මම දානවා ඩොලර් 100ක්. එතකොට ඩොලර් මිලියන 20 ඩොලර් බිලියන 2ක් වෙන්න නම් මාකට් කැප් එක මේ කොයින් එක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕනේද? 100 ගුණයකින් ප්‍රයිස් එක වැඩි වෙන්න ඕනේ. එතකොට මම දාන ඩොලර් 100 right අවුරුද්දකින් ඩොලර් 10,000ක් වෙන සම්භාවිතාවයක් තියෙනවා. අන්න ඒක තමයි මේකේ රිස්ක් එක වැඩි වගේම රිවෝඩ් එකත් වැඩි. මේ ඩොලර් මිලියන 20 නෙවෙයි. සමහර කොයින් මම හොයාගන්න කොයින් තියෙන මාකට් කැප් එක ලක්ෂ 2 වගේ ඩොලර් ලක්ෂ 2-3 වගේ කොයින්ස් මම හොයාගන්න අවස්ථා තියෙනවා. එතකොට දැන් ඩොලර් ලක්ෂ 2ක මාකට් කැප් එකක් තියෙන කොයින් එකක් ඩොලර් බිලියන 2ක මාකට් කැප් එකකට ගියොත් එහෙම ඔයා ඩොලර් 100ක් දැම්මොත් එහෙම ඒක දහස් ගුණයකින් වැඩි වෙන. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් වෙනවා. මේක මම මේ හැම වෙලේම වෙනවා කියලා නෙවෙයි කියන්නේ මේවා රිස්ක් එකක් තියෙනවා. නමුත් වෙන්න පුළුවන්. රයිට්. එහෙම වෙන්න පුළුවන් කොයින් තමයි බලන්නේ. හැබැයි ඔයා Bitcoin වල ඩොලර් 100ක් දාලා ඒක කවදාවත් ඩොලර් ලක්ෂයක් කරන්න බෑනේ. රයිට්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් ඇතුළත කොහොමත් කරන්න බෑ. රයිට්. මොකද ඒක ලොකු ප්‍රමාණයක් එහෙම වෙන්නේ නැහැ. රයිට්. Bitcoin එක දැන් price එක 43,000යි. ඕක ඩොලර් 100ක් වදාලා ඒක ඩොලර්
ලක්ෂයක් කරන්න ඕන නම් ප්‍රයිස් එක දහස් ගුණයකින් වැඩි වෙන්න එපා. ඒතකොට බිට්කොයින් එකේ ප්‍රයිස් එක ඩොලර් මිලියන 40ක් විතර වෙන්න වෙනවා. රයිට්? එහෙම වෙන්නේ නැහැ නේ. රයිට්? ඒ නිසා ඒක කවදාවත් ඒ වගේ ලොකු කොයින්ස් එක කරන්න බෑ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ පොඩි මාකට් කැප් එකක් තියෙන කොයින්ස් වල ඉන්වෙස්ට් කරලා. ඉතින් අන්න ඒ විදිහට හොයාගන්න කොයින්ස් තමයි මම ඔයාලට මේ ගෲප් එක ඇතුලේ දෙන්නේ. දැන් මේ Patreon එක විදිහට මම මේක පටන් ගත්තේ payments ගන්න ලේසි නිසා. මේකට join වුණාට පස්සේ මම ඔයා Telegram channel එකට add කරගන්නවා. ඊට පස්සේ Telegram channel එක හරහා තමයි මම මේ වගේ coins buy කරනකොට ඔයාලට message කරන්නේ. මෙහෙමයි මම මේ විදිහට buy කරන ගොඩක් coins Binance එකේ Bybit එකේ එහෙම නැහැ. ගොඩක් වෙලාවට gate.io, kucoin, එතකොට නැත්නම් අපිට PancakeSwap, එතකොට Mexi, right ඔය වගේ වෙන පොඩි exchange වලින් තමයි buy කරන්න ඕනෙන්නේ. මොකද මේ වගේ coins ලොකු exchange වලට එනකොට කොහොමත් බිලියන ගණන් market cap ගිහිල්ලා ඉවරයි. ඒතර අපි කරන්නේ ඒ වගේව Binance වල වගේ list එකකට අපි tag ගාලා sell කරන එක. රයිට් ඔයාලා මගෙන් අහලා තිබ්බනේ කීප දිනක්ම අහලා තිබ්බා Binance වල Bybit වල list එකන කලින් coin හොයාගන්නේ කොහොමද කියලා. එහෙම හොයාගන්නේ මෙහෙම තමයි මම. රයිට්? ඒව වෙන මේ වෙන dex right වෙන decentralized exchange වලින් buy කරලා තියාගෙන ඉන්නවා. ඒකලා Binance වල වගේ list එකන කොහොමද බිලියන ගණන් market cap වලට යනවා ඕන coin එක. ඒතර අපිට ඒ වගේකින් ලොකු profit එකක් ගන්න පුළුවන් ඒ වගේ වෙලාවට sell කරලා. ඉතින් අනිත් දේ තමයි මේ group එකට ඔය මේ 100x club එකට ඔය join වෙන්න එපා. අද buy කරලා හෙට sell කරන්න හිතාගෙන නම් මොකද මේක මම long term hold කරන portfolio එක. සමහර වෙලාවට මම මේ buy කරන coin මාස 6ක් විතර hold කරන අවස්ථා තියෙනවා. සමහරවිට මාස 2 3කින් අපි 10x වගේ gain එකක් ගත්තොත් ඒ කියන්නේ 10 ගුණයකින් වගේ price එක වැඩිනොත් මම ටක්කල් sell කරලා profit ගන්නවා. ඊට අමතර සමහර වෙලාවට අවුරුද්දක් වුණත් මේවා hold කරන් ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතරෝ ආ මේ coins වලට invest කරනකොට ඔයා දාන්න ඕනේ සෑහෙන කාලයක් අවුරුද්දක් වුණත් hold කරන් ඉන්න පුළුවන් ප්‍රමාණය capital එක. නයිට් ඔයාගේ trading capital එක මේකට දාන්න එපා. trading capital එක වෙනයි මේ වගේ invest කරන ඒවාට තියෙන capital එක වෙනයි. නයිට් ඒකෙත් ලොකු ගණන් දාන්න ඕනේ නැහැ. ඔයා දැක්කනේ මම ඩොලර් 100ක් දැම්මත් අර වගේ ප්‍රමාණයක් අපි මේ බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාගේ capital එක අනුව පොඩි ප්‍රමාණයක් තමයි දාන්න ඕනේ. සමහර ඔයා දාන ඩොලර් 10 ඔයාගේ ලයිෆ් චේන්ජින් amount එකක් ඔයාට අතරින ගණක් වෙන්න පුළුවන්. right? හැබැයි මේ මොන දේ වුණත් මේ කිසිම දෙයක් අර financial advice නෙවෙයි. මොකද මේකේ risk එක ගොඩක් වැඩි. මම කලින් කිව්වා වගේ crypto වල risk එක වැඩිම දේ තමයි මේක. හැබැයි risk එක වැඩි වගේම rewards උත් වැඩි. මං කීවා කියලා මේ coins buy කරන්න එපා ඔයාලා. right? මම buy කරාට. right? හැබැයි මම buy කරන්නේ යම්කිසි confidence එකකින්. right? මොකද මම ආවට ගියාට list වෙන හැම coin එකක්ම buy කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක coin එකක් හරියට research කරන්න මට සමහරවිට පැය 4ක් විතර යන වෙලාවල් තියෙනවා. right? මොකද ඉස්සර ඇතුළට ඇතුළට රැබිට් හෝල් එක ඇතුළට යනවා වගේ ඇතුළට ඇතුළට ගිහිල්ලා රිසර්ච් කරලා මොනා හරි ෆෝල්ට් එකක් තියෙනවා නම් මම buy කරන්නේ නැහැ. right? ඉතින් ඒක නිසා මේක ගොඩක් value එකක් තියෙන service එකක්. right? මොකද මේකේ අර reward එක වැඩි නිසා මේකේ value එකත් ගොඩක් වැඩි. හැබැයි crypto එකට වලට අලුතෙන් ආපු එක්කෙනෙකුට මේක හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඔයා. මට මේකට ඔයාව join කරගන්න ඕනකමට එහෙම කියන්න අවශ්‍ය නැහැ. මොකද ඇත්ත කතාව මේකට ඔයා මේ crypto එකට අලුත් නම් මේකට join එක තේරුමක් නැහැ. right? මොකද මේවා ටිකක් අර advanced දෙයක්. right? ඔයා crypto spot trade කරලා තියෙන future trade කරලා පොඩි කියන්නේ spot එකේ තමයි මේ coins future launch වෙන්නේ හිතලවත් නැති coin. right? පොඩි coins නේ. ඒතකොට මේක ගැන crypto ගැන පොඩි අවබෝධයක් තියෙනවා. right? crypto currency වල තියෙන risk එක, capital එක manage කරන ඒවා ගැන පොඩි අවබෝධයක් තියෙන ටිකක් අර advanced අය තමයි මේක ගැලපෙන්නේ ඇත්තටම. මොකද ගොඩක් job කරන අය professionals ලා. right? ගොඩක් ලංකාවේ උඩ බිස්නස් කරන අය ගොඩක් සල්ලි තියෙන අය මගෙන් අහන දෙයක් තමයි එයාලට ඩොලර් 100ක් 200ක් එක කොයින් එකට හිර කරලා අවුරුදු දෙක තුනක් තියාගන්න එයාට එයාලට ප්‍රශ්නයක් නැහැ සල්ලි ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාලා කැමති ඒ ඩොලර් 100 ඩොලර් ලක්ෂයක් කරගන්න එයාලා කැමති රිස්ක් එකක් කරගන්න. ඒ වගේ අය තමයි ගොඩක් මේවා අහන්නේ. රයිට්? මොකද එයාලගේ සල්ලි දැන් කොහෙද ඉන්වෙස්ට් කරලා තියලා ඒක වැඩි කරගන්න. රයිට්? ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා මේ ගෲප් එක ජොයින් වෙන්න. හැබැයි ඔයාගේ ලයිෆ් චේන්ජින් amount එකක් හොයන්න පුළුවන් ගෲප් එකක් වෙයි. ඉතින් මේ ගෲප් එකේ value එක වැඩි නිසාම මම මේකට ගොඩක් අය ජොයින් කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි පොඩි අය පොඩි ඔය එලවල කරපු ගමන් අය. රයිට්? අර ඉක්මනට කෝටිපතිය වෙන්න බලාගෙන ජොයින් වෙන අය මම මේකට ජොයින් කරගන්නේ නැහැ. මොකද මේකේ රිස්ක් එකක් තියෙන නිසා. ටිකක් අර අවබෝධයක් තියෙන ටිකක් පරිණත අය මේකට ජොයින් වෙනවා තමයි මම කැමති. ඉතින් ඒක නිසා මේකේ ප්‍රයිස් එක මම ටික ටික වැඩි කරනවා. මේක මම මුලින්ම ඩොලර් 9 න් පටන් ගත්තේ. ඒ ඩොලර් 9 න් මම ජොයින් වෙන අවස්ථාව ලබා දුන්නේ
අපේ මේ ප්‍රෝ ට්‍රේඩින් කමියුනිටි එකේ ඉන්න අයට ඒක ඒක ටග් ගාලා ගියා රයිට් ඒක සමහර අයට දැන් ජොයින් වෙන්න බැලුනා ඩොලර් 9 ඉක්මනට ඒ ගියා මොකද මේකට ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඊට පස්සේ ඩොලර් 14.5ට මම මේක වැඩි කරා ඒකේ තව ස්ලොට් තියෙන 7යි රයිට් මේක මම ඊමේල් එකකින් තමයි ඔයාලට එව්වේ රයිට් ඒක ඊමේල් නිවුස් ලෙටර් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගන්න මේ වගේ ඔෆර්ස් මම මුලින්ම එවන්නේ ඊමේල් එක හරහා ඊමේල් එක හරහා එවනකොට ගොඩක් අය මේකට ජොයින් වුණා තව 7යි ස්ලොට් තියෙන්නේ මම ඔන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ටිකක් ස්ලොට් ටිකක් මේකට වැඩි කරන්නම් ඊට පස්සේ ඔයාලට මේකෙන් ජොයින් වෙන්න පුළුවන් එතකොට මේ ඩොලර් 14.5න් ඔයා ජොයින් වුණාට පස්සේ මුළු ජීවිත කාලෙටම ඔයා ඩොලර් 14.5 ගෙවන්න ඕනේ මේ ටියර්ස් දෙක මම ටික දවසකින් අන්පබ්ලිෂ් කරනවා ඒ වුණාට ඔයාගෙන් කැපෙන්නේ අර ගාණේ විතරයි ඒ මුලින්ම ජොයින් වුණු නිසා ඊට පස්සේ මෙතන ඒ කට්ටිය ස්ලොට් ටික ඉවරුණාට පස්සේ ඩොලර් 19ට මම මේක වැඩි කරලා මේ ස්ලොට් දෙක මේ හයිඩ් කරනවා මේ දෙක පෙන්වන්න නැති කරනවා එතකොට මේකෙන් තමයි ඉතුරු අයද ජොයින් වෙන්න වෙන්නේ එතකොට මේ ඩොලර් 14.5න් ජොයින් වුණ අයට 19 අයට වඩා වාසි එකම ගෲප් එක ටෙලිග්‍රෑම් ගෲප් එකට මම ඇඩ් කරගන්නේ හැබැයි එයාලා කලින් ජොයින් වුණු නිසා එයාලට මුළු ජීවිත කාලයම මේ ගෲප් එකත් එක්ක ජොයින් වෙලා ඉන්නකොට මාසෙට ගෙවන්න වෙන්නේ මේ වගේ ගාණක් ඩොලර් 19 මම මේක නවත්තන්නේ නැහැ මේක ගොඩක් ඉස්සරහට අරන් යනවා මොකද ජොයින් වෙන අය දැන් මේක ප්‍රසිද්ධ එනකොට රයිට් මේකේ ගේන්ස් අපි දකින්නකොට කට්ටිය රයිට් මාස දෙක තුනකින් මේකේ මෙච්චර amount අපි ඩොලර් 10ක් දාපු අය ඩොලර් 1000ක් කරලා තිබුණ මොන හරි දැක්කොත් එහෙම රයිට් රිසල්ට් එක දකින්න මේක ඉල්ලුම වැඩි වෙනකොට එතකොට මේවා මම ප්‍රයිස් ගොඩක් වැඩි කරනවා ඉතින් මේ ප්‍රයිස් එක අඩුවෙන් තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලා රයිට් මේකේ අඩු ප්‍රයිස් එකකින් ඔයාලට මේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් මේකේ ලයිෆ් ටයිම් membership එකත් ඔයාලට ගන්න පුළුවන්. ඒකත් මම මේකේ post එකකින් දාලා තියෙනවා ඒක ගන්න විදිය. මේ Patreon එකේ මම link එක දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒතකොට දැන් තව දවස් දෙක තුනකින් මම මේ දෙක අයින් කරනවා. right අයින් කරනවා කියන්නේ මේක join වුණ අය ඒ ගානම තමයි pay කරන්න මම කලින් කිව්වා වගේ. නමුත් මේක hide කරනවා මේ දෙක. ඊට පස්සේ මේක විතරක් තියෙයි. ඒ නිසා මේක තියෙන වෙලාවයි දැන් මේක මම hide කරන්නම් මේක දැන් වැඩ නැති නිසා ඒක sold out වෙලා තියෙන්නේ. ඒතර මේකෙන් ඔයාලට join වෙන්න පුළුවන්. මේ slot එක මම ටිකක් තව ටිකක් වැඩි කරනවා තව 10ක් විතර දාන්නම්. right කැමති නම් ඔයාලට join වෙන්න පුළුවන්. හරි ඉතින් මේ group එක ගැන ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් YouTube එකේ comment section එකේ දාන්න. මම ඒවට ඔයාලට reply එකක් දාන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක් තවත් video එකකින් හම්බෙමු.